මේ දැන් පිරිමිලරුවෙක් ඉපදෙනකොට මෙයාගේ ශ්‍රෝණිය කියලා හිතන්නකො මෙහෙම. මේ ශ්‍රෝණියට පහලින් මල්ලකනේ මේක තියෙන්නේ. මෙහෙම බෙදකර බෙදලා තියෙන්නේ. මේක හැදෙන්නේ මෙහි උඩ. තේරුණාද? මල්ලේ නෙමෙයි. ආ මේ මොකද? උඩ. ඊට පස්සේ මේ මෙන්න මෙතන තියෙනවා පොඩි මේ සිදුරක්. යකො ටික ටික නිකන් මේ උත්බය වෙලා ඉන්නේ. මේ සිදුරෙන් තමයි මේන්න මේ දෙක මෙහෙම ගිහින් මේකට බහින්නේ. තේරුණාද? මේක ලිංගුයිනල් කැනල් කියලා කියනවා. මෙතනින් තමයි ටොංගල යන්නේ. කොයි වෙලේද වෙන්නේ? මේ මුල් කාලේද උපතලද වහාමද? උපතලද වහා. ඒක මතක තියාගන්න. ඒ වාක්‍ය තරුවක් දාගන්න. දැන් මේ ගැන ළමයි සමහර වෙලාවට සමහර ළමයින්ගේ ඒක එහෙම වෙන්නේ නැහැ. දැන් මං ඇයි ඔයාලට මේක කියන්නේ? දැන් Tamanට ඔන්න පිරිමි ළමයෙක් ඉපදිනව අනාගතේ. අපි හිතමු. අම්මයි ගැන සැලකිලිමත් වෙන්න ඕන. තේරෙනවද? ඒතර ඒකට උමනා වෛද්‍ය සහාය ගන්න ඕන. මොකද මේ පිරිමි ළමයාගේ මුළු ජීවිතේම රඳාපවතින්නේ ওই සිද්ධියන්නේ. එනිසා ඒ ඩිෆෙක්ට්ස් පොඩි පොඩි දේවල් නොසලකා හරින්නේ. ඒවා ඉතින් ඇත්තට වෛද්‍යරු චෙක් කරනවා. ඒ ටී විසර් චෙක් කරලා තමයි ළමයා එළියට දෙන්නේ. ඒ අතින් ඒ වෛද්‍ය ක්ෂේත්‍රයේ පැත්ත හරි දියුණුයි. හරි? හරි. ලියමු.